අතීතයේ ශ්‍රී ලංකාවේ යසලාලක තිස්ස කියලා රජ කෙනෙක් හිටියා. රජතුමාගේ හැඩරුවට සමාන හැඩරුව තියෙන සුබ කියලා දොරටුපාලයෙකුත් මේ රජගෙදර සේවය කළා. යසලාලක තිස්ස රජතුමා විහිළු තහලුවට බෙහෙවින් ප්‍රිය වූ ඉතා සාමකාමී රජ කෙනෙක්. නමුත් අවසානයේ රජතුමා කරපු විහිළුවක් නිසා රජතුමාට අවාසනාවන්ත සිදුවීමකට මූණ දෙන්න වුණා. අපි බලමු එහෙනම් රජතුමා මූණ දුන්න අවාසනාවන්ත සිද්ධිය මොකද්ද කියලා. මැති ඇමතිවරු කියන කතාව ඇත්ත වගේ. මේ දොරටුපාලගේ මගේ හැඩරුව එක වගේ තමා. දොරටුපාලත් එක්ක එකතු වෙලා මැති ඇමතිවරුන්ට හොඳ විහිළුවක් කරන්න ඕනේ. සුබ, පොඩ්ඩක් මෙහෙට ආවනම්. අවසරයි රජතුමනි. සුබ, මට තමුන් එක්ක පොඩි වැඩක් කරන්න ඕනේ. එහෙමයි රජතුමනි. අපි පොඩ්ඩක් එළියට ගිහිලා මේක ගැන කතා කරමු. අවසරයි රජතුමනි. වැඩක් කිව්වට සුබ, මේක පොඩි විහිළුවක්. ඔබ වහන්සේ පවසන දෙයක් මට කළ හැකි රජතුමනි. මම මේ බැලුවේ සුබ, විස්මාරුවක් කරලා අපේ මැති ඇමතිවරු ටික රවට්ටන්න. මගෙන් වෙන්න ඕන උදව්ව කියන්න රජතුමනි, මං ඒ දේ කරන්නම්. හොඳයි සුබ, මේක හොඳට අහගන්න. තමුන්ගේ මගේ හැඩරුව ගත්තාම ගොඩාක් දුරට සමානයි. ඉතින් අපි දෙන්න විස්මාරුවක් කරගෙන රඟපාමු. මැති ඇමතිවරු ඉබේම රැවටෙයි. මට තේරුන්නේ නෑ රජතුමනි. මං කිව්වේ තමුන් මගේ රජ ඇඳුම් ඇඳගෙන රජතුමා විදියට රඟපානවා. මම තමුන්ගේ ඇඳුම් ඇඳගෙන දොරටුපාල විදියට රඟපානවා. මැති ඇමතිවරු තමුන්ට රැවටිලා පුද සත්කාර කරයි. මේ ඉන්නේ රජතුමා කියලා. පහුවදා මේ ගැන රාජ සභා විදි කියලා මැති ඇමතිවරුන්ව විහිළුවට ගන්න පුළුවන්. පොඩ්ඩක් හිතලා බලන්න කොසුබ, මැති ඇමතිවරු ලැජ්ජා වෙන විදිය. ඒත් රජතුමනි, මේ කරන්න යන වැඩේ ඔබතුමාටත් නින්දාවක්. රජතුමනි, අපි වෙන විදියකින් විහිළුවක් කරන්න බලමු. නෑ නෑ සුබ, මේක තමා අපිට කරන්න පුළුවන් හොඳම විහිළුව. තමුන් හෙට උදේ ඉඳන් හවස් වෙනකන් මං කියපු විදියට රජතුමා විදියට රඟපාන්න. රාජභෝජන පිළි අරගෙන මැති ඇමතිවරුන්ට උපදෙස් දීලා රජතුමා වගේම ඉන්න ඕනේ. ඒත් රජතුමනි, මගේ හිතට නම් හරි නෑ මේ වැඩේ ගැන. නෑ නෑ සුබ, මේක හොඳ විහිළුවක් වෙයි. වැඩේ හොඳට කරමු. තේරුණාද සුබ? එහෙනම් හෙට උදේ පාන්දරම මගේ සිරිහන් ගබඩාවට එන්න. අනේ මන්ද, මේ කරන්න යන වැඩින් මගේ බෙල්ල ගහලා යයිද දන්නේ. කමන්නෑ, රජතුමා කියන විදිහට කරලා බලමුකෝ. අවසරයි රජතුමනි. ඔබතුමා කීව විදිහට මම උදේම පැමිණියා. බොහොම හොඳයි සුබ. එහෙනම් තමුන් මගේ රජ ඇඳුම් ටික ඇඳගන්න. මම තමුන්ගේ ඇඳුම් ටික ඇඳගන්න. අවසරයි රජතුමනි. බලනවකො සුබ, තමුන් රජ ඇඳුම් ඇඳගත්තාම මං වගේමනේ. මේ ඇඳුම් වලට මා තමුන් වගේමයි. ඔබතුමා කියන කතාව ඇත්ත රජතුමනි, මටත් මේ හිතාගන්න බැරුව ඉන්නේ. ඔව් ඔව් සුබ, කාටවත් හිතාගන්න බෑ අපේ මේ වෙස්මාරුව ගැන. ඒත් රජතුමනි, මට නම් බයක් දැනෙනවා. බය වෙන්න කාරි නෑ සුබ, කාටවත් අපිව අඳුරගන්න බෑ. එහෙනම් සුබ, මං යනවා තමුන්ගේ රාජකාරිය කරන්න. අද නම් හොඳ විහිළුවක් තියෙයි. මොනවා හරි රාජපාලනය සම්බන්ධ තීරණයක් ගන්න වුණොත් එහෙම මාව පෞද්ගලිකව හමු වෙන්න. හොඳමයි රජතුමනි. රජතුමා කීව විදියට මේ ඇඳුම ඇඳගත්තාම නම් මං රජතුමා වගේම තමයි. කාටවත් බැරි වෙයි වගේ අපි වඳුනා ගන්න. රජතුමා රාජසභාවට සපත් වෙනවා ගයි. ඔබට සුබ දවසක් මාගේ ස්වාමීනි.
සුබ උදෑසනක් වේවා රජතුමනි. දීර්ඝායු වේවා රජතුමනි. සුබ උදෑසනක් වේවා රජතුමනි. සුබ උදෑසනක් වේවා රජතුමනි. දීර්ඝායු වේවා රජතුමනි. දීර්ඝායු වේවා රජතුමනි. දීර්ඝායු වේවා රජතුමනි. මං හිතුවා හරි මේක හොඳ විහිළුවක් වුණානේ. මගේ මැති ඇමතිවරු දොරටු පාලයාට වඳිනවා. මෙහෙමත් විහිළුවක්. අන්න පුරෝහිතත් දොරටු පාලයාට වඳිනවා. හෙට උදේ මේ සිද්ධිය කියලා තවත් හොඳට විහිළු කරන්න ඕනේ. රාජතුමනි, රාජභෝජන සූදානම්. හැමදාම මේ රජ සැප තිබ්බනම් කොච්චර දෙයක්ද? මේ වගේ රාජ ගෞරවයක්, මේ වගේ රාජ භෝජන, රූමත් බිසවක්, මේ රාජ ඇඳු. රජතුමා හැමදාම මේ සැප මේ විදියට විඳිනවා. මොනවා කරන්නද? අද දවස මෙහෙම ගෙවිලා ඉවර වෙයි. හෙට ඉඳන් මං ආයම නිකම්ම නිකන් දොරටු පාලයෙක් විතරයි. රජතුමා දැමුත් දොර ළඟට වෙලා හිනා වෙවි ඉන්නවා. අද මට ලැබුණු මේ වරප්‍රසාද දිගටම ගන්න නම් මං නිකන් ඉඳලා හරියන්නේ නැහැ. මොකක් හරි උප්පර වැට්ටියක් යොදන්න ඕනේ. රජතුමාගේ විහිළුවෙන්ම මං ප්‍රයෝජනයක් ගන්න ඕනේ. කාටවත් හොයාගන්නත් බෑ, කාටවත් විශ්වාස කරන්නත් බෑ මං දොරටු පාල කියලා. කපටිකමින් රජතුමා මරලා මම මේ රජකම ගන්න ඕනේ. රජතුමා මැරුවට පස්සේ මේ වරප්‍රසාද මට හැමදාම භුක්ති විඳින්න පුළුවන්. පුරෝහිත, මම මේ උදේ ඉඳන් බලාගෙන හිටියේ. අර අතන ඉන්න දොරටු පාලයා උදේ ඉඳන් මටයි මගේ ඇමතිවරුන්ටයි හිනා වෙනවා. මේක අපිට විශාල අවමානයක්. වහාම හු රැගෙන ගොස් හිස ගසා දමන්න. රාජපුරුෂයනි, වහාම මේ දොරටු පාලයාගේ හිස ගසා දමන්න. සුබ, තමුන් මේ මොනවද මේ කියන්නේ? මමයි රජතුමා. අපි කතා කරගත්ත විදිය තමුන්ට මතක නැද්ද? පේනව නේද පුරෝහිත, මොහු අපිව විහිළුවට ගත්තා මදිවට තව බොරුත් කියනවා. දැම්ම මොහුගේ හිස ගසා දමන්න. මේ දැම්ම. එහෙමයි රජතුමනි. නෑ නෑ, මං කියන දේ අහන්න. මමයි රජතුමා. මේ දොරටු පාලයි මමයි අද උදේ ඇඳුම් මාරු කරගත්තා. අපේ මැති ඇමතිවරුන්ට විහිළුවක් කරන්නයි මට ඕනකම තිබ්බේ. කටවහ ගන්නවා. රජතුමාට නින්දා කරලා තව බොරුත් කියන්නෙනවා. දැම්ම මූව ඉවරක් කරලා දාමු. අවසානේ රජතුමා මේ ගැන කොච්චර තේරුම් කරන්න උත්සාහ කරත් කවුරුත් විශ්වාස කරේ නෑ. රජතුමා කරපු මේ විහිළුව නිසා රජතුමාට තම ජීවිතයෙන් වන්දි ගෙවන්න සිද්ධ වුණා. අවස්ථාවෙන් ප්‍රයෝජනය ගත් දොරටු පාලයා අවුරුදු 7ක් රජකම් කළා කියා මහා වංශයේ සඳහන් වෙනවා.